උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයුබෝවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අද අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල ශාසනික ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ ඇසලපුර පසලොස්සක පොහොය දිනය අදයි සිය තමවැස්ස පොතා සජීවී විකාශය අද කලුපෝවිල ප්‍රතිපින්බාරාම විහාරස්ථානයේ සිට චන්ද අයිතිය අපතේ නොහරින්න මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉල්ලීමක් රටේ ප්‍රමුඛ ස්ථානීය කෘෂි කර්මාන්තයට ජනපති අනුරාධපුරයේදී කියයි තම රජයක් යටතේ සියලු ජාතීන්ට එකලස සලකන යුගයක් නිර්මාණය කරනවා සජිත් කෙන් ප්‍රකාශයක් පාකිස්තාන විදේශ අමාත්‍යවරයාට කොරෝනා රටවල් 59ක සංචාරයන් නිරෝධායනයේ නිදහස් එංගලන්තය තීරණය කරයි දැන් දේශීය පුවත් ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ ඇසලපුර පසලොස්සක පොහොය දිනය අදයි බෞද්ධ ශාසනික ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ ඇසලපුර පසලොස්සක පොහොය දිනය අදයි අනන්ත සසරේ පාරමී දම් පූර්ණේ කරමින් වෙසක් පෙර ආත්ම භවෙන් පසු තුසිත දෙව්ලොව උපත ලද බෝධිසත්වයන් වහන්සේ මහමායා දේවියගේ කුස තුළ පිරිසිදු ගත්තේ අද වැනි ඇසලපුර පසලොස්සක පොහොය දිනකයි රාහුල කුමාරෝත්පත්ති මෙන්ම සතර පෙර නිමිති දැක ගිහිගේ අතහල බෝධිසත්වයන් වහන්සේගේ මහා අභිනිෂ්ක්‍රමණය සිදු වූයේද අද වැනි පුන් පොහොය දිනයකදී බව සාසන ඉතිහාසයේ සඳහන් බුදුරජාණන් වහන්සේ සිය ධර්ම දූත සේවය ආරම්භ කරමින් ප්‍රථම ධර්ම දේශනය වූ දම්සක් පැවතුම් සූත්‍රය බරණස ඉසිපතන මෙගදායේදී දේශනා කරන ලද්දේ ඇසළ පුණ්‍ය පොහොය දිනකයි කොණ්ඩ ජිහිමියන් ධර්ම අවබෝධය ලද බැවින් සංඝ සසුන ආරම්භ වූ දිනය ලෙසද ඇසළ පුණ්‍ය පොහොය දිනය හඳුන්වන්නට පුළුවන් තීර්ථකයන්ගේ මානීය බිඳ හෙලීම සඳහා තථාගතයන් වහන්සේ යමමහ පෙළහර පැමත අද වැනි දිනක සිදු වුණා. රුවන්වැලි සෑයේ ධාතු නිධාන පූජෝත්සවය අද වැනි ඇසලපුන් පොහොය දිනක සිදු වූ බව මෙරට ශාසන ඉතිහාසයේ සඳහන්. එමෙන්න බෞද්ධ සදහැවතුන්ට දෙලොව දියුණුව සඳහා මහත්ඵල මහානිසංස උපදවා ගත හැකි. වස්සාන සමයේද අදින් ආරම්භ වෙනවා. මෙතර ඇසල පුර පසලොස්වක පොහොය දිනයට සමකමිව සියත අමාවැස්ස පොදා සජීවී විකාශය මෙවර කළුබෝවිල ප්‍රතිබිම්බාරාම විහාරස්ථානයේදී අද අලුයම 5:55ට උවැසි උවැසියන් අෂ්ටාංග ශීල පිහිටුවීමෙන් අනතුරුව ආරම්භ වුණා සියත අමාවැස්ස උදැසන ධර්මදේශනාව පූජ්‍ය බොරැල්ලේ අතුල හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු කෙරුණා. බුදුහාමුදුරු අම්මට සලකපු බුදු පුතේ තාත්තට සලකපු බුදු පුතේ මහරහතුන් වහන්සේලා සලකුවා. ප්‍රකෘති ශ්‍රාවකයන් වහන්සේලා පිණ්ඩපාත කරගෙන ඇවිල්ලා අම්මට තාත්තට සලකපු කණ්ඩ බොණ්ඩ තීපු කතා වස්තු අපේ බෞද්ධ සාහිත්‍යයේ බණ පොත්වල සඳහන් වෙනවා. දුප්පත් පොල්ලතු පැලෙන් පටන් ගත්තාම සිටුමාලිගාව රජමාලිගාව තේ කම්ම තාත්තට සැලකුවා. ඌ ඇයි මේ අම්මා තාත්තා කියලා ඉන්නේ දෙන්නයි. දරුවෙකුට දෙන්නයි ඉන්නේ. ඒ දෙන්න ජීවත් වෙ ඉඳෙbbi අපි සලකන්ට ඕනේ. ඉනනතුරුවයි පූජ්‍ය රාජකීය පඬිතු කරපුටුකල රේවතනා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කලින ධර්මදේශනාව පැවැත්වුණේ. උපක ආජීවක යහනවා කෝවාතේ සත්තා ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද කස්ස උද්දිස්ස පබ්බජිත ඔබ වහන්සේ කවුරු දෙසාද මහණ වුණේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා නමේ ආචාර්යවත්
මට ගුරුවරයෙක් නැහැ. සදිස්සෝ මේ නවිජ්ජති ගුරුවරයෙක් තියා මට සමාන කෙනෙක්වත් ලෝකේ නැහැ. මෙහිදී පූජ්‍ය නාකුට සද්දා ලෝක හිමියන්ගේ අනුශාසකත්වයෙන් කැටි ධර්මදේශනාවක්ද පැවැත්වුණා. පූජ්‍ය දියතලාවේ පියද සිහි හිමියන්, පූජ්‍ය බලපිටියේ සිරිසීවිලි හිමියන් සහ විශාරද අලවතුලේ විජිත අපේ වික්‍රම කිවිදුන් විසින් ඉනතරුවයි ධර්ම කතිකාවත සහ බුද්ධ පූජාව සිදු කෙරුණේ. හිත ස්වභාවයෙන්ම ප්‍රභාෂ්වරයි. පිටතින් පැමිණෙන කෙලස් ධර්ම නිසා අපේ හිත කිලිටු වෙනවා. අපි ඒකට කියනවා සංකිලිට චිත්ත කියලා. රමණියානි අරඤ්ඤානි ඊයත්න රමති ජනෝ. මේ ගිහි පුද්ගලයන් නොඇලෙන වනාන්තරවල අපේ ස්වාමීන් වහන්සේලා සත්‍ය සොයා ගිය භික්ෂූන් වහන්සේලා රහතන් වහන්සේලා එකට එකතු වෙලා ජීවත් වෙනවා. හැබැයි ඒ විතරාගී සතුටක් වොයිස් ඔෆ් ඇෂියා මාතිචාලේ ජේෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපරම මහතාද දහවල් බුද්ධ පූජාව සඳහා එක්ව සිටියා. සියත අමවස්ස පොදා සජීව විකාශය අද දවස පුරා කළුබෝවිල ප්‍රතිබිම්බාරාම විහාරස්ථානයේ සිට ඔබ වෙත ගෙනීමට අප සූදානම්. ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,11,00,000 ඉක්මවා තිබෙනවා. මේ අතර මෙරට COVID-19 වෛරසය ආසාදිත පුද්ගලින්ගේ සංඛ්‍යාව 2069 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. COVID-19 වෛරසය ආසාදිත රෝගියෙකු හමු වූ කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේ ජනජීවිතය මෙවන විට සාමාන්‍ය පරිදි සිදුවන බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. පසුගිය දෙවනදා රාත්‍රියේ ඉන්දියාවේ සිට පැමිණ සිය නිවස තුළ ස්වයං නිරෝධායනයට ලක්වමින් සිටියදී ආසාදිතයෙකු ලෙසට හඳුනාගත් මුහුදු ආරක්ෂක නිලධාරියා සමීප සබඳතා පැවැත්වූ නිවාස කිහිපයක් පමණක් මෙවන විට වසා දමා ඇති අතර එම නිවාස සඳහා පොලිස් ආරක්ෂාව ද යොදවා තිබෙනවා. එබැවින් පුත්කලින් 15 දෙනෙකු මෙවන විට නිවාස තුළම ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. මෙවන විට කොළඹ ජින්තුපිටිය පාර ඇතුළු ප්‍රදේශයේ සියලු මාර්ග සහ වෙළඳ සැල් විවෘත කර තිබෙනවා. ඊයේ දිනේදී නවාසාදිතයින් දෙදෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. එම ආසාදිතයින් දෙදෙනා මැඩගස්කර් රාජ්‍ය සහ මාලදිවයිනි සිට පැමිණි අය බවයි සෞඛ්‍යංශය ප්‍රකාශ කළේ. මෙවන විට පුත්කලින් 195 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පුත්කලින් 1863 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. පාකිස්තාන විදේශ අමාත්‍ය ෂා මෙහමුද් කුරේෂිට කොරෝනා වෛරසය ආසාදිතී වී ඇති බවට එරට මාධ්‍ය අනාවරණය කරනවා. ඊයේ සිට සිය නිවසේ ස්වයං නිරෝධායනයට ලක්ව සිටින පාකිස්තාන විදේශ අමාත්‍යවරයා කොරෝනා වෛරසය ආසාදිනී වූ එරට රජයේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥ ලෙසයි සැලකෙන්නේ. එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදයෙන් ඊයේ 683ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 28,90,588ක් ලෙස සටහන් වුණා. මෙතර එළඹෙන ගිම්හර නිවාඩුව ගත කිරීම සඳහා එංගලන්තයට පැමිණෙන රටවල් 59 ක සංචාරකයන් දෙසතියක අනිවාර්ය නිරෝධායනයෙන් නිදහස් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා. මෙම නිරෝධායන රෙගුලාසි ඉවත් කිරීම ලබන දසවනදා සිට ක්‍රියාත්මකයි. මෙලෙස නිරෝධායනයෙන් නිදහස් වන රටවල් අතරට ජර්මනිය, නවසීලන්තය, ග්‍රීසිය, ඕස්ට්‍රේලියාව, ඉතාලිය, හොංකොං, බෙල්ජියම, දකුණු කොරියාව, ඉතාලිය, ස්පාඤ්ඤය සහ ජපානයද ඇතුළත්. කෙසේ වෙතත් ඇමරිකාව, චීනය, පෘතුගාලය, කැනඩාව මෙන්ම අප්‍රිකානු මැද පෙරදිග සහ ආසියානු රටවල් රසක සිට පැමිණෙන සංචාරකයන් සඳහා දින 14ක නිරෝධායනය තවදුරටත් අනිවාර්ය වෙනවා. නිරෝධායනයෙන් නිදහස් කළ රටවල් ලැයිස්තුව ප්‍රකාශයට පත් කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ මෙය බ්‍රිතාන්‍ය යළි යථාතත්වයට පත් කිරීමේ වැඩපිළිවෙලේ පළමු සහ විශාලතම පියවර බවයි. ඉදිරියේදී තවත් රටවල් රසක සිට පැමිණෙන සංචාරකයන්ද නිරෝධායනයෙන් නිදහස් කිරීමට අපේක්ෂා කරන බවද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. මෙතර ආපන ශාලා, රූපලාවන්‍යාගාර, සිනමා ශාලා ඇතුළු ව්‍යාපාර ස්ථාන රසක්ද අද සිට යළි විවෘත කිරීමට බ්‍රිතාන්‍ය රජය අවසර ලබා දී තිබෙනවා. කිසිවෙකුට පැහැර ගැනීමට නොහැකි චන්තායිතිය පැහැර නොහැරෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී
දෙවන රැල්ලක් එනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. අපි ඡන්ද වීසීම නිසියාකාරව තියාගන්න ඕන නම් අපි කරන්න ඕන දේ තමයි නිරන්තරයෙන් මුහුණු ආවරණය පෙළඳගෙන සිටීම, ඒ වගේම අත් පිරිසුදු කිරීම, මීටරේ දුර තියා ගැනීම වගේ සියලුම කටයුතු වලින් සෞඛ්‍ය මාර්ග උපදේශ අනුව කටයුතු කිරීමෙන් මේක වළක්ව ගන්න ඕනේ. ඒක වළක්වා ගැනීම ඇරෙන්න වෙනත් කිසිම විකල්පයක් නැහැ. මේ ඡන්ද වීසීම අගෝස්තු පාතියන් අපේක්ෂකකෝ පක්ෂයකෝ කණ්ඩායමක් ප්‍රවර්ධනයට කිසිදු ආකාරයක ඡායාරූපයක් සලකුණක් චිත්‍රයක් ප්‍රදර්ශනය නොකරනවා කියලා. අපි කියමු රෝම නැත්නම් ග්‍රීක ඉලක්කමක් අපි පාවිච්චි කරනවා කියලා ටීටා බීටා වගේ අංක ඉලක්කමක් පාවිච්චි කරනවා නම් යම් අපේක්ෂකෙක් එයාගේ සංකේතය ප්‍රවර්ධනය කිරීමට නම අංකය ප්‍රවර්ධනය කිරීමට ඒක කෘෂිකර් මාධ්‍යයට රටේ ප්‍රමුඛ ස්ථානය ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන හමු මාලාවට එක්වමින් පස්වරුවේ ජනාධිපතිවරයා කාටකස් දිගිලිය තානායි මාසල ජන හමුවකට සහභාගී වුණා. කැබිතිගොල්ලව නාගරික උද්‍යානයේ වෙත ගිය ජනාධිපතිවරයා එහි සිටි ජනතාව සමග සුහද පිළිසඳරකද නිරත වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දින නිමාවන විට අවසන් ජන හමුව වශයෙන් කූඹිච්චන් කුළුඹ වැවාසල ජනතාව හමු වුණා. එහිදීද ජනාධිපතිවරයාට හිමි වුණේ උණුසුම් ප්‍රතිචාරයක්. දිනේ පුරා ජනතාවගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කළ ජනාධිපතිවරයා මෙරට ගොවි නිෂ්පාදන වැඩි කරමින් ගොවියා සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව අවධානය යොමු කළා. එක්සත් ජාතික පක්ෂය සහ සමග ජන බලවේගය පිළිබඳව මේ වන විට ජනතාව තුළ තිබූ විශ්වාසය බිඳී ගොස් ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ බෙලියත් ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කරන ජන හමු මාලාවේ ජන හමු කීපයක් ඊයේ දින බෙලියත් ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙනමින් පැවැත්ුණා. අද බොහොම පැහැදිලිව එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිච්ච වෙලාවක්. එක පැත්තකින් ප්‍රේමදාස කල්ලිය, අනිත් පැත්තේ රණීගේ කල්ලිය. මේ කල්ලි දෙකේ අතර ගැටුම අද එලිපිට යුද්ධයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ සටනක බොහොම පැහැදිලිව පේනවා අපිට ඔවුන් අතර තියෙන මේ ගැටුම නිසා මිනිසුන්ගේ තියෙන විශ්වාසයත් ක්‍රමානුකූලව නැති වෙගෙන යනවා. එක්සත් ජාතික පක්ෂයේ සනිත් ප්‍රේමදාස මහත්මයා මෙහි ආවම දැන් මොකද පෙරමුණක් හදාගෙන ඉඳලා එක්සත් ජාතික පක්ෂයේ සමාරෝහිතවා මේ ප්‍රේමදාස මහත්මයාගේ පුතාගේ දක්ෂයා ඒකින්ද අපි ඔක්කොම වට වෙන්න ඕන කියලා ගිහිල්ලා මනාපත් ගැහුවා. ඒක පළවෙනි වතාවේ ගත්ත මනාප ගන්න නෙවෙයි දෙවෙනි වතාවේ තරම් කරනකොට ගත්තා. ඊට වඩා අඩුයි. තුන්වෙනි වතාවට එනකොට ඊටත් අඩු වුණා. අන්තිමට පහුගිය පාර මැතිවරණේ මම කියන්නේ ඡන්ද 59000කින් පරාද වුණේ ආසනේ. අපිට 51000යි වැඩි ඡන්ද. ඉතින් ඒ කියන්නේ අන්තිමට යාට මෙහින් යන්න උනේ පරාජිත පුද්ගලයෙක් වශයෙන්. ඉතින් අද කොළඹ තරම් කරනවා. මිනිසුන්ගේ විශ්වාසයක් ඇත්තේ නැහැ. සෑම ජන කොට්ටාශයටම එක හා සමානව සැලකීමට තම රජයක් යටතේ කටයුතු කරන බව සමගිය ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කින්යා ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින්
උපාධිධාරී සියලු දෙනාගේම ඒ රැකියා ප්‍රශ්න අපි විසඳනවා. ඒ වගේම රැකියා ලබා දීලා අද වෙන විට රස්සා වලින් ඉවත් කරපු දේශපාලන පරිගැණීම වලට ලක් කරපු ඒ ව්‍යාපෘති නිලධාරීන් අතර ඒ සෑම සියලු දෙනාගේම අනිවාර්යෙන්ම රැකියා ටික අපි නැවතත් වරක් ලබා දෙනවා. සමගි ජන බලවේගයෙන් දිනනවා. දුරකථන අනිවාර්යෙන්ම දිනනවා. ඒ ජයග්‍රහණය සමග මම තමුන් ආශ්‍රයන් කියන කමදී හැම ජන කොට්ටාසයකම එකහා සමානව සලකන යුගය අපි වියක් කරනවායි කියලා මේ අවස්ථාවේ කියන කමදී මම බොරුවට ජාතිවාදී අවුස්සලා ආගම්වාදී අවුස්සලා ජාති වේදී අවුස්සලා ආගම් වේදී අවුස්සලා රට ගිනි කියන බෞද්ධයෙක් නෙමෙයි මේ සජිත් ප්‍රේමදාස කියලා මම තමුන් ආශ්‍රයන් කියන කමදී මොකද්ද මේ වර්තමාන ආණ්ඩුව කරලා තියෙන්නේ ජාතිවාදී ජාති වේදී ආගම් වාදේ ආගම් වේදේ මුල් කරගෙන එක් එක්කෙනා කෑලි කෑලි වලට කඩලා රටම බෙදලා තමන් රජ වෙලා තිබෙනවා මං තමුන්නාන්සලාට කියන්න කැමතියි පස් වෙනිදට තමුන්නාන්සලා බය නැතුව දුරකටනේ දිනවන්න බය නැතුව තමුන්නාන්සලා සමගි ජන බලවේගයෙන් දිනවන්න අනිවාර්යෙන්ම ජාති වේදේ ජාති වාදේ ආගම් වේදේ ආගම් වාදේ අන්ත වාදේ आर्थिक वशेन वत्मन आंडव जनता वेत पनवा अति बदुपरी निदास किरीमट तम आंडव कर्ते क्रियाकरण बव हिटपुआ क्रामात एक्सत जातक पक्ष नायक रणिल विक्रम सिंह महता पवसनवा ए महता मे पव प्रकाश कले नवीन डिजिटल ताक्षण योदाकन मेन कोलंब दिसरुके आरंभक प्रचारक रैलियटे क्वेमीन දැන් බලන්න මොකද විදුලි බලේ බිල් වලට කරලා තියෙන්නේ මොකද වතුර බිල් වලට කරලා තියෙන්නේ එක සැරේ ගෙවන්න එපා කියලා දැන් කියනවා මාස 3ක් එකට ගෙවන්න කියලා ආදායම අඩු වෙනවා මේ බිල් වැඩි වෙනවා ඉතින් වහාම සහන දෙන්න පුළුවන් ඒවා අපි බැලුවොත් තෙල් මිල දාලා තියෙන පරණ මිල මේ අඩුුනේ මිල නෙමෙයි වතුර බිලෙන් අඩු කරන්න පුළුවන් එහෙනම් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ කැඩියට අපි ඉස්සෙල්ලා කියන්නේ මේ මාස බිල විතරක් ගෙවන්න අපි ඒකත් බලලා මේ බිල අඩු කරන මාර්ග හොයලා දෙනවා ගෙව්වේ නැති කාලේ පස්සේ පුළුවන් ගෙවන්න. මේක එක සැරේ ගෙවන්නත් වැඩක් නැහැ. වාර 12කින් විතර ගෙවන්න පුළුවන්. අගෝස්තු මාසේ ඉඳන් අපිට බලය ලැබුණාම අපි ඒක ඒ වගේම සංශෝධනය කළා දෙනවා කියලා මෙතන කියන්න කැමතියි. gedara aarthike hadanna eksat jaathika pakshata chande denna. rate aarthike hadanna eksat jaathika pakshata chande denna. aliya langin katire gahanna kiyala illamin mage wacana swarpe man awasan karana. මෙරට ක්‍රීඩකීන්ට සහ ක්‍රීඩාවට එළවෙන දේශපාලන බලපෑම් වලින් මුදපා ගැනීමට නිසි ක්‍රාමාර්ග කටයුතු බව ජාතික ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එරංග ගුණසේකර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකාව ඇතුලේ ක්‍රීඩකයන්ටත් ඒ වගේම ක්‍රීඩාවටත් මේ දේශපාලන සූදුවේ පටලා ගැනීමේ ක්‍රියාවලිය තිත තැබීමේ ක්‍රියාවලිය වෙනුවෙන් දැවැන්ත සමාජ බලපෑම් කණ්ඩායමක් ලෙස අපි මැදිහත් වෙන්න ඕනේ. ඒක නිසා අපි පැහැදිලිව කියනවා වහාම මේ අසත්‍ය චෝදනා මත පදනම් කරගත්ත වහාම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනකම තියෙනවා. ඒ නීතිය ක්‍රියාත්මක කරනක තුරු මේ රටේ ප්‍රගතිශීලී සියලු දෙනාට එක දෙවැන්ත බලපෑමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය චෝදනා නැගුවද යහපාලන ආණ්ඩුව සමයේ ක්‍රීඩකින් අපහසුතාවයට පත් කිරීමට කටයුතු කළේද එම පිරිසම බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක නමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ මාවතගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් මඩ ගහනවා නම් මඩ ගහන්න ඕන තරම් දේවල් තියෙනවා. අපි ඒ දේශපාලනේ නෑ. අපිට ප්‍රතිපත්තියක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂ අය පරීක්ෂණයක් කරනකොට කෑ ගහනවා. මම පෞද්ගලිකව විශ්වාස කරන කාරණේ තමයි අපිට තිබ්බේ ICC එකේ රාජකාරිය පවරන. එහෙම නැත්නම් ඔවුන්ගේ උපදේශක. හැබැයි එක්සත් ජාතික පක්ෂය එදා 2016 නීතියානුකූල නැති දඩබිමට ක්‍රීඩකයෝ ගෙනල්ලා ඔවුන්ව දේශපාලනික වශයෙන් හංගඩු ගහනකොට කඩපියන් හිටපු අය අද ක්‍රිකට් බෝඩ් එක ඉස්සරහට ගිහිල්ලා උද්ඝෝෂණය කරනවා. දැන් රටවතාපුවත් කිහිපයක් කෙටියෙන් කතරගම විෂ්ණු දේවාලයේ වාර්ෂික පූජෝත්සවයේ නිමිති කරගනිමින් යාපනය තොණ්ඩමානාර සෙල්ව සන්නිධි කෝවිලින් ආරම්භ වූ ශුද්ධ වූ පාද යාත්‍රාව මඩකලපුව අමෘතකාලි කෝවිලට ළඟා වුණා. එම කෝවිල් පරිශ්‍රී පැවති පූජා කටයුතු වලින් අනතුරුව පාද යාත්‍රාව නැවත කතරගම බලා පිටත් වීම ආරම්භ කර තිබෙනවා.
මොනරාගල දඹගල්ල පොලිස් වසමට අයත් බොල්ගල්ල රක්ෂිතයේ ඊයේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දඹගල්ල පොලිසිය ආරම්භ කර තිබෙනවා. කන්ක සන්තුරේ සිට පුත්තලම කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තනින් තන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා මීගමුව සිට මන්නාරම හරහා ත්‍රිකුණාමලිය තෙක් මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද මෙ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. එත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වනවා. යලිකම මොසව සහායට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.